ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකේ රටවල් කිහිපයකට තරුණ වසංගතයක් ලෙස පැතිරමින් පවතින පැපොල් පිටිමකුණා පැරාකොකස් මාජිනේටස් යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. මෙම පිටිමකුණු විශේෂය මුලින්ම හඳුනා ගන්න ලැබුවේ 1992 වර්ෂයේ මෙක්සිකෝවෙනි. එම රටෙහි පිටිමකුණාගේ ස්වභාවික සතුරු ක්‍රුමීන් සිටි බැවින් ගහණය ස්වභාවිකවම පාලනය වී තිබෙනවා. නමුත් වෙනත් රටවල් වලට සංක්‍රමණය වූ විට එම රටවල ස්වභාවික සතුරන් නොමැති නිසා මෙම පිටිමකුණා සීග්‍රේන් බෝවි ව්‍යාප්ත වීම සිදු වෙනවා. 1995 වන විට කැරිබියන් දූපත් ආක්‍රමණය කළ මෙම පිටිමකුණා වසර 2000 වන විට එම දූපත් ආශ්‍රිත රටවල් 13ක හා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේද මධ්‍යම හා දකුණු ඇමරිකානු රටවල් දක්වාද ව්‍යාප්ත වුණා. 2001 වන විට ඇමරිකාවේ චිකාගෝ හා ඉලිනොයිසින් ප්‍රාන්තවලටද 2004 වන විට හවායි දූපත්වලටද ව්‍යාප්ත වුණා. මේ වන විට දකුණු ආසියාතික රටවල් කරා සංක්‍රමණය වී ඇති මෙම පිටිමකුණු විශේෂය 2008 වසරේදී ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව හා තායිලන්තයෙන්ද වාර්තා වුණා. 2008 අගෝස්තු වන විට මෙම පිටිමකුණාට සෑම අතින්ම සමානකම් දක්වන පිටිමකුණු විශේෂයක් ශ්‍රී ලංකාවෙන්ද වාර්තා වුණා. මෙම පිටිමකුණු විශේෂය ඉතා සීක්‍රෙන් ව්‍යාප්ත වීමේ හැකියාව ඇති ක්‍රමියක බව පැහැදිලි වෙනවා. ප්‍රධාන වශයෙන් පැපොල් ශාකයට දරුණු ලෙස හානි කරන මෙම ක්‍රමියා මඤ්ඤුක්කා, අරලිය, දෙල්, ජපන් අරලිය, එඬරු යන ශාකවලටද හානිගෙන දෙනවා. ඊට අමතරව වම්බටු, තක්කාලි, බණ්ඩක්කා, මිරිස් වැනි එළවලු වලට මෙන්ම අඹ, කෙසෙල්, අලිගැට පෙර, දෙලුම්, ඇඹරල්ලා යන පළතුරු වලටද, කොස්, හවරිනුග වැනි විශාල ශාකවලටද, දාස්පිතියා පිච්ච ඇතුළු මල් වර්ග රාශියකටද හානිගෙන දෙනවා.